සුබ දවසක් අපි අද කතා කරන්නේ මදසරු භාවයේ තියෙන ප්‍රතිකාර ගැන මම කලින් දින කතා කරා මදසරු භාවය ගැන කතා කරා ඒකේ හේතු ගැන කතා කරා ඒ වගේම සරු භාවය ගැන ඒකේ ලක්ෂණ ගැන කතා කරා අපි අද කතා කරන්නේ මදසරු භාවයේ ප්‍රතිකාර ඒතකොට මේ මදසරු භාවයේ ප්‍රතිකාර ගත්තාම අපි පරීක්ෂණ කරලා බලනවා කාගේද ගැටලුව තියෙන්නේ කියලා ඒ කියන්නේ කාන්තාවකගේද එහෙම නැත්නම් ස්වාමි පුරුෂයාද කියලා ඒ දෙන්නගේ මොනහරි ගැට්ටුවක් අපිට හඳුනා ගන්න බැරි නම් ඒ වගේ කෙනෙකුට අපිට පුළුවන් උපදේශනයේ දීලා ඉවරලා ඒගොල්ලෝ සරු භාවයට පත් කරන්න. ඒක උපදේශනයේදී අපි ඒගොල්ලන්ට කතා කරලා දෙනවා කොයි කාලෙද සරු කියලා. ඒ කියන්නේ ආවගේ ආර්ථව චක්‍රේ අපි ඩිම්බ මෝචනය වෙන දවස හඳුනා ගන්න. ඊට පස්සේ ඒ දවස් ඇතුළත ওই දවස් කීපය ඇතුළත අපි සම්බන්ධ වීම පවත්වන්න කියලා. එතකොට ඒගොල්ලෝ ඒකෙන් ගැබ් ගැනීමක් සිදු වෙන්න පුළුවන්. ඉතින් තරුණ කාන්තාවකට නම් අපි මාස 3ක් වගේ කාලයක් කියනවා ඒ විදිහට මේ බලන්න කියලා. ඒත් ඒකෙදි විශේෂ ප්‍රතිකාරය මොනවද දෙන්නේ? වෛද්‍ය ප්‍රතිකාරයක් කරන්න උපදේශන විතරයි දෙන්නේ. සරු කාලේ හොයාගන්න එකයි උපදේශන දීලා අපි ඒක සාර්ථක කරගන්න එක උදව් වෙනවා. අපි නෝ දැන් කාන්තාවට හෝ පුරුෂයාට යම්කිසි මේ ගැටලුවක් තියෙනවා නම් මදසරු භාවයට හේතුවක් තියෙනවා අපි ඒකට විද්‍යානුකූලව අපි ඒකට ප්‍රතිකාර ක්‍රමයක් අපි අඳුන්ලා දෙනවා. එතකොට සරලම ප්‍රතිකාර ක්‍රමයක් ගත්තින් අපි කියන්නේ IUI කියලා. මේකෙදි අපි කරන්නේ කාන්තාවට ඖෂධ වර්ගයක් දෙනවා ඩිම්බ හැදෙන්න. ඊපස්සේ ඩිම්බ හැදෙන්න දෙන ඖෂධ දීලා ඉවරලා අපි සාමාන්‍යයෙන් ආර්ථවේ දවස් 11 12 වගේ දවසක ස්කෑනින් පරීක්ෂණ කරලා බලනවා මේ එයාට ඩිම්බ වර්ධනය වෙනවද නැද්ද කියලා. ඉතින් ඩිම්බ වර්ධනය වෙනවා නම් අපි එයාට මේ කාන්තාවට ඩිම්බ මෝචනය වෙන්න අපි නිික්ෂේපණයක් ලබා දෙනවා. දීලා පැය 36ක් වගේ ආසන්න කාලයකදී අපි ස්වාමි පුරුෂයාගේ ශුක්‍රාණු තරලය අරගෙන ඒක රසායනගාරය තුළ සකස් කරනවා මේ හොඳ ශුක්‍රාණු සෛල තෝරා ගන්න. ඒ ක්‍රමයෙන් පුළුවන් අපිට තෝරගත්ත හොඳ ශුක්‍රාණු සෛල අරගෙන ඒ ටික ගර්භාෂයේ ඇතුළට තැම්පත් කරනවා පොඩි කැටි ටිකක් මාර්ගයෙන් තැම්පත් කරනවා. ඒක ඉතා සරල ක්‍රමයක්. සාර්ථකත්වය සාමාන්‍ය 15% වගේ තියෙන සාර්ථකත්වය. නමුත් විශේෂ හානියක් නැති ප්‍රතිකාරයෙන් හානියක් නැති සරල ප්‍රතිකාර විදිහ තමයි සාමාන්‍ය අපි IUI එක සාමාන්‍ය සලකන්නේ. IUI කරන වාර ගාන එහෙම ලොකු සම්බන්ධයක් නැහැ. අපි වාර 3ක්ද 6ක්ද කියලා ඒක හදාපවතින කීසරයක් කරනවාද කියලා ඒ කාන්තාවගේ වයසයි ඒ කාන්තාවගේ ඩිම්බ මෝචනය වෙන එකත් එක තමයි අපි ඒක මේ බලන්නේ කී වාර කීයක් අපිට IUI ප්‍රතිකාරය කරන්න පුළුවන්ද කියලා. ඒතර IUI ප්‍රතිකාරය සරල වගේම ඒක සාර්ථක වෙන ප්‍රතිශතයත් අඩු ප්‍රතිකාර ක්‍රමයක්. ඒතර අපි ඒ වාර ගාන අපි 3 වරක් හෝ 6 වරක් හෝ කරලා ඉවරලා අපි ඊට පස්සේ ඇඩ්වාන්ස් ක්‍රමයකට අපි මේ යනවා. ඒතර අපි ඒ ක්‍රමය ගත්තොත් ඒවා සාමාන්‍ය අපි කියන්නේ IVF කියලා එක නලදරු තාක්ෂණය වගේ. නලදරු තාක්ෂණය කියන එක ඒක සංකීර්ණ ක්‍රියාවක්, වියදම් අධික ක්‍රියාවක්. නම් සාර්ථකත්වයෙන් වැඩි ක්‍රියාවක්. ඒ කියන්නේ 60ක් 70ක් වගේ නලදරු තාක්ෂණය සාර්ථක වෙනවා. නමුත් වියදම ගොඩක් අධිකයි. අනික ඒ කාන්තාවට නික්ෂේපන දවස් 10ක් 11ක් වගේ දෙන්න වෙනවා. ඒ නිසා තමයි මේ වියදම අධික වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ කාන්තාවට අපි නික්ෂේපන ලබා දෙන්නේ වැඩිපුර ඩිම්බ හදා ගන්න. ඒ කියන්නේ දැන් නරදරු තාක්ෂණයේදී අපිට කලල වැඩිපුර හදා ගන්න ඕන. දැන් අපි සාමාන්‍ය මේ ගැප් ගැනීමක දෙක කලලයක් හෝ දෙකක් නේ හැදෙන්නේ. මේකෙදී අපි වැඩිපුර හදා ගන්න. ඒතර අපිට කලල තෝරන්න පුළුවන්. අනික සාර්ථකත්වය වැඩි වෙනවා මේ ඩිම්බ සෛල වැඩිපුර ගන්න තරමටත් වැඩිපුර කලල හදා ගන්න තරමටත් අපිට සාර්ථකත්වය වැඩි වෙනවා. අනිත් එක අපිට කලල තැම්පත් කිරීම එක වරක් නෙමෙයි දෙවර තුන වරක් ඒ කලල තියෙන සංඛ්‍යාව අනුව අපිට පුළුවන් මේ ඒ නලදරු තාක්ෂණය සාර්ථක කරගන්න. එතකොට ඒ ක්‍රමේදී අපිට ඒ කාන්තාවට අපි නික්ෂේප ලබා දෙනවා දෙවෙනි දිනේ ඉඳන් ආර්ථවේ දෙවෙනි දිනේ ඉඳන් දවස් 10ක් 11ක් වගේ දෙනවා. ඒ අතර ස්කෑන් පරීක්ෂණ දෙකක් වගේ අඩුම තරමේ දෙකක් හෝ තුනක් වගේ කරලා බලනවා. ඩිම්බ හැදෙන විදිය, ඩිම්බ හැදෙන මේ ප්‍රමාණය බලනවා. ඩිම්බ කීයක් හැදෙනවද බලනවා. ඩිම්බ වල ඩිම්බ සෛල තියෙන කුහර කොච්චර ලොකුවට වර්ධනය වෙනවද බලනවා. බලලා ඉවරලා දවස් 14 15 වගේ දිනයක යාගේ ආර්ථවේ තමයි අපි ඩිම්බ
සෛල ගන්න එළියට ගන්න. එම සෛල ගන්නකොට ඒක 30ට ඒක කරන්නේ. ඒ ක්‍රියාව සාමාන්‍ය කරන්නේ මේ නිර්වින්දනය කරලා තමයි මේ කරන්නේ ඒක. එළියෙන් තුවාල ඒ වගේ එක කැපීමක් මුකුත් සිදු වෙන්නේ නැහැ. යෝනි මාර්ගය හරහා තමයි ඩිම්බ සෛල මේ එළියට ලබා ගන්නෙ. එතකොට නලදරු තාක්ෂණය ගත්තාම අපි දැන් ඩිම්බ සෛල එළියට අරගෙන ඒක රසායනගාරය තුළ අපි කෘත්‍රිමව ඒක සංසේචනය කරනවා. ඒක අපේ ශරීරය ඇතුලේ වෙනදී පැලෝපිනාලේ ඇතුලේ වෙනදී අපි ඒ පරිසරයක් ඒ ඇතුලේ තියෙන පරිසරය වගේම පරිසරයක් තියෙනවා රසායනගාරය තුළ. ඒ රසායනගාරය තුළ අපි ඒ ඩිම්බ සෛල අරගෙන ඒ ඩිම්බ සෛලේ වටේට ශුක්‍රාණු දාලා විරලා අපි තියෙනවා සංසේචනය වෙන්නේ. ඒක අපි කියන සාමාන්‍ය බේසික් IVF කියලා. ඉන් විට්‍රෝ ෆර්ටිලයිසේෂන්. ඒක සරල IVF තාක්ෂණයක්. ඒක එකෝ නලදරු තාක්ෂණය සරලම තාක්ෂණය තමයි අපි IVF කියන්නේ. ඒකෙදි ඩිම්බ සෛල වලට ශුක්‍රාණු ඔවුන් විසින්ම ඒකට ඇතුල් වෙනවා. එහෙම නැත්නම් සංසේචනය වෙනවා කියලා. ඒක වෙන්නේ නැති අය ඉන්න පුළුවන් සමහර විට ශුක්‍රාණු සෛල හොඳ නැත්නම්. එහෙම නැත්නම් ඩිම්බ සෛලේ බිත්ති ඝනකම නම් එතකොටත් ඒක සංසේචනය වෙන්නේ නැතුව යනවා. ඒ වගේ කෙනෙකුට අපි කරනවා එක ඩිම්බ සෛලයකට එක ශුක්‍රාණුවක් ඇතුළට ඉන්ජෙක්ට් කරනවා. එහෙම නැත්නම් අපි ඩිම්බ සෛලය ඇතුළට දානවා. ඒකට අපි කියන ඉක්සි තාක්ෂණය කියලා. ඒ කියන්නේ එක IVF එකේ තියෙන ඊළඟ ස්ටෙප් එක. එහෙම නැත්නම් ඊළඟ දියුණු වෙච්ච තාක්ෂණයකට කියනවා ඉක්සි තාක්ෂණය කියලා. ඒතර මේකෙදී අපි කරන්නේ එක ඩිම්බෙට එක ශුක්‍රාණු සෛලයක් දාලා අපි කෘත්‍රිමව ඒක සංසේචනය කරනවා. කරලා විරලා අපි රසායනගාරය තුළ දවස් පහක් ඒක වර්ධනය වෙන්න ඉඩ දෙනවා. එතකොට දවස් පහක් ගියන් පස්සේ ඒ කල්ලලේ බලනවා කොයි වගේද කියලා. කල්ලලේ හොඳයිද? කල්ලලේ සෛල ගන්න හොඳට හැදිලා තියෙනවද? ඒකේ තියෙන ප්‍රමාණය සෛල, හැඩයේ සෛල ඒ ටික ඔක්කොම බලලා ඒ හොඳ කල්ලල දෙකක් හෝ එකක් ඒ කාන්තාව කියන විදිහට අපිට කල්ල එකක් හෝ දෙකක් අපිට තැන්පත් කිරීමක් කරන්න පුළුවන්. එතකොට ඉතුරු කල්ලල තිබුණොත් ඒ කාන්තාවට ඒ කල්ලල ටික අපිට පුළුවන් අපිට මේ රසායනගාරය තුළ මේ ෆ්‍රීසිං කරලා ඒ කියන්නේ ටැංක්ස් වල ෆ්‍රීසිං කරලා අපිට ඒ ටික තියන්න පුළුවන්. එයාට වෙන කාලයක ආයි කාලයක අවශ්‍ය වුණොත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක කලල තැන්පත් කිරීමක් කවදා දවසක ආයි කරගන්න පුළුවන්. එතකොට අපි දැන් කලල මම කලින් කිව්වා වගේ ඉතුරු වුණොත්දී කලලව තියන්න පුළුවන් ෆ්‍රීස් කරලා ඉවරලා ඕනම කාලයක් තියන්න පුළුවන්. ඒක කලල අපි තියලා තියන්නේ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක ඍණ 196ක් වගේ උෂ්ණත්වයක තමයි තියෙන්නේ. ඒක අධිශීත කරන වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒක මේ තියෙන ගෑස් වල තියෙන්නේ. ඒ කියන්නේ ලික්විඩ් නයිට්‍රජන් කියන ගෑස් වල ඒක උෂ්ණත්වය ඍණ අංශක 196ක් වගේ. ඒතර ඒකේ ඕනම කාලයක් ඕනම අවුරුදු ගානක් තියන්න පුළුවන්. ඒකල්ල ආයේ පාවිච්චි කරනවා නම් තියන්න පුළුවන් ඒකල්ල. එතකොට අපි දැන් ওই තාක්ෂණයේ දැන් අපි කියන්නේ සාමාන්‍යයෙන් මේ ඊට සාර්ථක ක්‍රමයක්, විද්‍යානුකූලව සාර්ථක ක්‍රමයක්. එතකොට දැන් ඔය තාක්ෂණික ඉක්සි කියන තාක්ෂණය කරන්න ඒ පුද්ගලයාගේ ශුක්‍රාණු යම් ප්‍රමාණයක් තියෙන්න ඕන. ඔත යාගේ සාමාන්‍යයෙන් ශුක්‍රාණු තරල ඉන්නේ තරල ශුක්‍රාණු නැතිනම් අපිට ඒ පුද්ගලයාගේ උෂ්ණ කෝෂයෙන් ලබා ගන්න පුළුවන් සීනති කිරීමක් කරලා ඒක කියන්නේ නිර්වින්දනය කරලා යම් සෛල සංඛ්‍යාවක් අරගෙන ඒක පුළුවන් අපිට මේ අර ඉක්සි තාක්ෂණයම පාවිච්චි කරලා අපි පුළුවන් මේ කලල හදන්න පුළුවන්.